අලුත් ප්‍රමණතාවයක් තියෙනවා. දැන් මේක පටන් ගත්තා විතරයි තාම මාසයක් ගිහිල්ලත් නැහැ. අර පෞගේ දවස්වල එක එක ආයතන බිහි වුණා හතු පිපෙන්නා වගේ. ඔය මොනවද පිරමිඩ් සිස්ටම් එකට, ඒක කියන්න මොන පිරමිඩ් සිස්ටම් එකට, ඔයා 10ක් ඔයා ගත්තොත් ඔයාට ෆ්‍රිජ් එකක් දෙනවා, ඔයා 10ක් ගත්තොත් ඔයාට කීතලයක් දෙනවා, නැත්තම් මෙට්ටයක් දෙනවා, එහෙම නැත්තම් ඔයාට තව මොනව හරි දෙනවා. එතකොට එයා ගිහිල්ලා තව ගෙදරකට ගිහිල්ලා කියනවා සංවිධායකයා මොනව වුණත් කමන්නේ, ඔයාට කීතලෙකුත් දෙනවා මෙට්ටෙකුත් දෙනවා, ඔයා නොමිලෙත් එක්කර යනවා. එතකොට එයා තව කහට අරගෙන මේක අර දම්බල් සිස්ටම් එකට පිරමිඩ් ක්‍රමයට සෙනග හොයනවා. මේකට ගොඩක් අහු වෙලා තියෙනවා. දැන් කොරෝනා වසංගතයත් එක්ක අපිට පැමිණ ලැබිලා තියෙනවා. අපේ ගාව ලිපිලේඛන තියෙනවා. අවශ්‍යම නම් ඒ සියලු කටයුතු අපිට දෙන්න පුළුවන්. අපේ ගාව ලිපිලේඛන තියෙනවා. මෙච්චර අපෙන් සල්ලි අරන් තියෙනවා. අපිට මෙට්ටයක් විතරයි හම්බුනේ. මෙච්චර සල්ලියක් හම්බුනම අපිට තියෙන ලයිට් එකක් විතරයි. ඒ නිසා ඒ වගේ දෙයට දැන් අහු වෙලා තියෙනවා. කොරෝනා වසංගතයට ඉස්සර යම් කිසි ආයතන දෙකක් අපිට මේ නම් ප්‍රකාශ කරන්න බැරි නිසා ඒක කියන්නේ. නමුත් මිනිස්සු දැනගන්න ඕනේ එහෙම ආයතන දෙකක් තුනක් ඔය වරණ පැත්තේ පිළියන්දෝල හැම මහරගම ඔය අවිස්සාවෙල්ල හැම තැන්වල රත්නපුර බලංගොඩ හැම තැනම පිරමිඩ් සිස්ටම් එකක් ගියා. ගියාම අනේ අර අහිංසක අම්මලා දැන් කියන ඔයා මේ සැරේ 5000ක් විතර බඳින්න. එතකොට ඔයා අපි අනිවාර්යෙන් මේක කරනවා. හැබැයි ඔයා ඔයා නැවත අපිට 10 දිනේ කොහෙලා දෙන්න ඕන. එතකොට තමයි ඔයාට අපි මේක මේව කරන්න ඔයා දැනට මෙට්ටයක් අරගෙන. එතකොට 5000කුත් දුන්නා මෙට්ටේ දුන්නා. ඉතින් මෙට්ටේ වටිනාකම කඩේ 3500යි. එතකොට කෙලින්ම යා 5000ට මෙට්ටෙත් අරන් යනවා. ගිහිල්ලා අනේ අම්මලා තව කාට හරි දෙනවා. ඉතින් කරුණා කරලා මුදල් වංචාවටත් වඩා දැන් ලියාපදිංචි ආයතනයකට සල්ලි බැන්දොත් එයා සල්ලි බැඳ නැත්තම් පොලිසිය වලට ගිහලා පැමිණිලි කරලා හරි නැත්තම් අපේ සංගමයට කියලා හරි අමාත්‍යාංශයට කියලා සල්ලි නැවත වියදම් කරපු ඒවා ඇරලා හරි ගන්න පුළුවන්. ඔය පිරමිඩ් ආයතනයකට ගිහලා කවුරු හරි සල්ලි බැඳපුවාම අර මෙට්ටේ විතරයි හම්බෙන්නේ, වෙන මොනවත් නැහැ.